අද මම ඔයගලන්ට මගේ ස්පෝකන් ඉංග්‍රීසි වීඩියෝ එකකින් කියලා දෙන්නේ better late than never කියන එක. Better late than never කියන එක. මේක ප්‍රෝවර්බ් එකක්. මේක ප්‍රස්තාව පිරුලක්. අපිට මේක ස්පෝකන් ඉංග්‍රීසි වලදී හොඳ අදහසක් ප්‍රකාශ කරන්න ඉතාම වැදගත් වෙනවා. Better late than never කියන්නේ කවදාවත් නැහැ කියන එකනේ. Better කියන්නේ වඩා හොඳයි කියන එකයි. වඩා හොඳයිලු late වෙන එක than never. කවදාවත් නැතුව ඉන්නවට වඩා ලේට් වෙලා හරි යමක් කරන එක හොඳයිලු කවදාවත් නොකර ඉන්නවට වඩා යමක් සදහටම නොකර ඉන්නවට වඩා පරක් වෙලා හරි කරන එක වඩා හොඳයි. දැන් අපි කෙනෙක්ව බලන්න යනකොට උනත් අපි තුම පරක් වුණා කියලා නොගිහින් ඉන්නවට වැඩිය පරක් වෙලා හරි ගිහිල්ලා බලන එක හොඳයි. මොකද කවදාවත් නොගිහින් ඉන්නවට වඩා අපි විභාගයක් කරනකොටත් එහෙම තමයි. යමක් නොකර ඉන්නවට වඩා විභාගේ ඊළඟ අවුරුද්දේ හරි ඊළඟ අවුරුද්දේ හරි කොහොම හරි කරනවා නම් වඩා හොඳයි නොකර ඉන්නවට වඩා. ඒක අපිට විවිධ වාක්‍ය වලට වැදගත් වෙනවා. You should think, ඔයා හිතන්න ඕන better late than never කියලා. ඔයා මේක හිතන්න better late than never පරක් වෙලා හරියන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒකයි හිතන්න ඕන. I know that මම දන්නවා better late than never. මම දන්නවා better late than never. I know that better late than never එහෙමත් අපිට කියන්න පුළුවන් මම දන්නවනේ. Better late than never නොගිහිම ඉන්නවට වඩා පරක් වෙලා හරියන්න එක හොඳයි කියලා. යමක් කරන එක හොඳයි කියලා. යන එකට විතරක් නෙමෙයි මේක කියන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් කවුරු හරි අපි තුම පරක් වෙලා අපි බලන්න ආවා. පරක් වෙලා යමක් කළා. පරක් වෙලා පටන් ගත්තා. ඒ වගේලාට there is a saying කියමනක් තියෙනව නේද? Better late than never. Better late than never කියලා. කියමනක් තියෙනවානේ. ඉතින් ඒ වගේ අපිට විවිධ යෙදුම් වලට මේක අවස්ථාවක් හැටියට යොදා ගන්න පුළුවන්. ඒ වගේම idiom එකක් විදියට මම ඔයාලට කියලා දෙනවා. idiom එක කියන්නේ විශේෂ යෙදුමක් ව්‍යවහාර භාෂාවේ jack of all trades කියලා. jack කියන්නේ මෙතන නම. all trade කියන්නේ trade කියන්නේ විලහිලඳාම් කටයුතුනි. trade කියන්නේ වෙළඳ කටයුතුනි. එතකොට එයා ඕන වෙළඳ කටයුත්තක දක්ෂය කියන්නේ ඕන කටයුත්තක දක්ෂය කියන්නේ ඕන වැඩකට දක්ෂය. කවුරු හරි කියන්නේ කියනකොට දැන් හිම පුද්ගලයා සමාජයේ ඉන්නවානේ හැම දෙයකටම හැම දෙයක්ම හොඳින් කරන්න පුළුවන් අය ඉන්න බොහෝ දේවල්. අන්න ඒ වගේ යන්නේ කියන්නේ අපි jack of all trades කියලා. එතකොට අපිට ඒක වාක්‍යවල යොදන්න පුළුවන්. He is a jack of all trades. ආ යා මොනවද ඉතින්? යා හැම එකටම දැක්සෙන්නේ. එහෙම නොකිය අපි කියනවා he is a jack of all trades කියලා. ඒ වගේම අපිට she කියන එකටත් ඒ විදිහම යොදන්න පුළුවන්. She is a jack of all trades. All trades. My father is a jack of all trades. අපි ඕන එකක් කියන්න පුළුවන්. My friend is a jack of all trades. We need okay අපිට අවශ්‍ය a man with jack of all trades. අපිට අවශ්‍ය හැම දෙයක්ම දන්න කෙනෙක් අපි මේ බිස්නස් එක කරන්න නම් නේද? We need a man with a jack of all trades. ඔයාලට අවශ්‍යතාවය හැටියට මේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම we should contact අපි contact එක තියාගන්න ඕන ඇසුර with him ඔහු සමග. He is a jack of all trades. නේ ඔහු හැම කටයුත්තකෙම දක්ෂයි කියලා. ඉතින් අපිට විවිධ අවස්ථා වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි ඊළඟ ස්පෝකන් වීඩියෝ එකෙන් හමු වෙමු. good luck.